පටන් ගන්න හේතුනේ ඒ තමයි ලංකාවේ ගොඩක් ඇති වෙලා මේ වගේ වොල්ලන් පෙන්න පටන් ගත්තා. හැබැයි නුවර ඒ වගේ දෙයක් උනේ නැහැ. මේකට මොඩිගත් ගන්න කෙනෙක් හිටියේ නැහැ. හැබැයි දවසක් මම දැක්ක උදාර කියන මල්ලි කෙනෙක් Facebook එකේ දාලා තිබ්බා නුවර චිත්‍රන් දින්න කැමති කට්ටිය ඉන්නවා නම් එන්න කියලා. ආවට පස්සේ හිතුවේ 10 15ක් ඉඳී කියලා. හැබැයි පළවෙනි දවසේම අපිට 100කට අඩියි. පිරිසක් ආවා පළවෙනි දවසේ පළවෙනි රැස්වීම විතරයි. එදා ඇවිල්ලා අපි කතා කරගත්ත අපි මොකද්ද මේ කරන්න කියලා. කතා කරගත්ත පිරිස තමයි මේ වෙනකොට 400කට අධික පිරිසක් සම්පූර්ණ නුවරවට බැමිවලා චිත්‍රන් දගෙන යනවා. මෙතනම බහුතරයක් ආවේ Facebook එකේ ගියම එක post එකක්. එකම අරමුණ තියෙන්නේ මහනුවර නගරය ලස්සන කරගන්න පෝස්ටර් ගහලා කැත කරන නගරය ලස්සන කරගන්න විතරයි මේ අයට අරමුණ තියෙන්නේ. ඒ සඳහා එකතු වෙච්ච පිරිසක් විතරයි මෙතන ඉන්නේ. ගම්වාදී හෝ ජාතිවාදී හෝ දේශපාලනික වශයෙන් අපි කවුරුත් මෙතන බෙදිලා නැහැ. මෙතන චිත්‍රන් දින්දි අපිට මුස්ලිම් අය ආවිල්ලා උදව් කරා. ක්‍රිස්තියානි පල්ලි වලින් ආවිල්ලා අපිට කැමතේ හැමදේම ගෙනල්ලා දුන්නා. මේ බැමි ටික සුද්ධ කරගන්න නම් අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශා ගන්නයක් ගෙනල්ලා ගහන්න වෙනවා. පෝස්ටර් අලවලා විනාශ කරලා තිබ්බ නිසා. මෙතෙන්දි තමයි අපිට අනුග්‍රහයක් ලැබුණේ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ. ඒකට කිව්ව සුද වවුසර් ගෙනල්ලා සම්පූර්ණයෙන්ම අපිට මේ ඕන කරන බැමි ටික සේරම සුද්ධ කරලා දුන්නා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒකත් කියලා. මේ කැප කරන්නේ තාරුන්නේ තියෙන ජවය. හරියට නිින්දක් නැහැ. හරියට කෑමක් නැහැ. වතුර ටිකක් හරියට නැහැ. හැබැයි දුක් මහන්සිය බලන්නේ නැතුව මේ හදන්නේ මේ කට්ටියගේ ගෙවල් ලස්සන කරගන්න නෙමෙයි. මේ හැමෝම ඉන්නේ ලංකාව ලස්සන කරගන්න. ඒ නිසා පුංචි ඉල්ලීමක් කරනවා. බුලත් කෙර පාරක්වත් ගහන්නේ නැතුව මේ චිත්‍ර ටික බලාගන්න. පුළුවන් තරම් චිත්‍ර බලන්න. හැබැයි අල්ලන්න කරන්න යන්න එපා. කෙල පාරවල් ගහන්න යන්න එපා. පුළුවන් තරම් ආරක්ෂා කරන්න. ගෙදරින් බැලුම් අහගෙන ගොඩක් ප්‍රශ්න දාගෙන මේ ඇවිල්ලා කරන්නේ තමන් වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් කරුණාකරලා ඉල්ලීමක් කරනවා මේ අපේ දරුවෝ ටික මේ මගේ සහෝදර ටික කරන කැපවීමට පුංචි හරි ගෞරවයක් දෙන්න මේ ටික ආරක්ෂා කරන්න එච්චරයි අන්තිමට ඉල්ලන්න තියෙන්නේ.